Okay, we are ready for the briefing. You can ask. ඇත්තම ගොඩක් දුක හිතුණා මොකද මම හිතන්නේ අවුට් වෙන්න සුදුසු බෝලයක් නෙමෙයි ඒක නමුත් මම හිතන්නේ මම සෙල්ලම් කරද්දී පුළුවන් තරම් බාන්නේ ලකුණු රැස් කරගන්න හැමතිස්සෙම මොකද end of the day අපිට ලකුණු තමයි වැදගත් ඉතින් මම හොඳ සිටුේෂන් එකේ හිටියේ හොඳ පොසිටිව් මූඩ් එකේ හිටියේ ලොකු ගැම්ස් එහෙම තිබ්බා නමුත් මම හිතනවා හිටපු තැනට බෝලේ වැටුන්නේ නැහැ නමුත් ඒක අර කන්ට්‍රෝල් කරගන්න බැරි වුණා බීමට ගැප් එකට ගහගන්න නමුත් මම හිතනවා මම ගහපු විදිය ගොඩක් හොඳ පොසිටිව්ස් තියෙනවා කියලා බැලුවොත් මගේ කැරියර් එකට ටිකක් හොඳයි දුකක් තියෙන්නේ ශතකයක් අයිමි කරගත් එක නමුත් ද බැට් කරපු අප්‍රෝච් එක ගැන බැලුවොත් මම හිතන්නේ ඒක සෑහෙන හොඳ කියන පොසිටිව් පැත්තක් මම දකිනවා දිනත් අනිවාර්යම තියෙනවා මම හිතන්නේ ඉතින් අන්තිම අවුරුදු 6-7 ගත්තම දිගටම ලකුණු අතරවල හිටියා ඉතින් මම හිතන්නේ කොන්ෆිඩන්ස් ලෙවල් එක එක මැච් අද්දයක් ෆේල් වුණා කියලා මගේ කවදාවත් අඩු වෙලා තියෙනවා කියලා ඒ වගේම පසුගිය NSL තරගාවලිත් හොඳින් ක්‍රීඩා කරා. ඉතින් කාලයක් තිස්සේ මැචස් නැතුව හිටියත් මම හිතනවා මගේ මම හිතන විදිය ඒ මම කරන දේවල් මම හැමතිස්සම ගොඩක් වැඩ සාර්ථක වෙලා තියෙනවා. ඉතින් ඒ විදිහට දිගටම සෙල්ලම් කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. තරඟ 9ක් තියෙනවා තව මේ අවුරුද්ද ඉවරෙන්න බලාපොරොත්තුවක් තියෙනවා ලකුණු 10ක් ලබා ගන්න. මොකද අපිට පසුගිය කාලවල මැචස් ගොඩක් තිබ්බේ නැහැ ලකුණු 10කට යන්න. ඒ වගේම හොඳ එවරේජ් එකකින් ඉවර කළා මේ අවුරුද්දත් ඉවර වෙද්දී ලෝක ටෙස් 11 දෙනා අතරට තේරෙන තා මගේ ටාගට්ස් තියෙන්නේ. දිනුද මේ තරගාවලිය එක ටෙස්ට් ප්ලේයර් සීමාවෙන්. ඔබ හිතන්නේ මොකද මේ තරගයේ ගැන බැලුවොත් දැන් අද තරගයේ අන්තිම නිමා කඩු 6ක් අවසාන කඩු 2ක් මිස අවසාන අන්තර්ස දෙවි ගියේ කඩු 2ක්. ඔබ හිතන්නේ මේ තරගයේ ඉදිරිය දින දෙක තුනක් ඇතුළත මොන වගේ තත්යකට ගන්න පුළුවන්ද අපි දැන් ඉන්න ස්ථානය අනුව? මම හිතන්නේ අපි හොඳ ස්ථානකින් ලකුණු 200 ගානක ලීඩ් එකක් අපිට තියෙනවා. තව දවස් 3ක් එහෙම් පිටින්ම තියෙනවා. ඉතින් අපේ ප්ලෑන් එක තිබ්බේ හෙට දවසත් බැට් කළා විකට් එක පුළුවන් තරම් ඩ්‍රයිව් වෙන්න දීලා බෝලර්ස් ලගේ ෆුට් මාක්ස් එක අපිට පුළුවන් ඒ ස්පිනර්ස් ලට පොඩි සපෝට් එකක් ගන්න. ඒ වගේම ෆාස්ට් බෝලර්ස් ලගිනුත් අපිට සපෝට් එකක් ගන්න පුළුවන්. මොකද මේ විකට් එක ගොඩක් අප් ඇන්ඩ් ඩවුන් යනවා. පේස් හරි කන්සිස්ටන්ට් නැහැ. ඉතින් ඒකත් එක්ක ලොකු chance එකක් තියෙනවා අපිට ස්පිනර්ස් ලගින ওই ෆාස්ට් බෝලර්ස් ලගින විකට්ස් ගන්න. ඉතින් එකම දේ මම දකින්නේ අපි හොඳ පොෂන් එකකට ගියා නම් හොඳ ලකුණු ටිකක් අපිට තිබ්බොත් අපිට හොඳ පුෂන් එකක් දෙන්න පුළුවන් බෝලර්ස් ලට ඒගොල්ලන්ට ෆ්‍රීඩම් එක යූස් කරගෙන විකට් එකකට ලබා ගන්න. ඉතින් දැනට අපි හොඳ පොෂන් එකේ ඉන්නවා. දිමුත් මායකත් වෙන පස්සේ ක්‍රීඩා කරන පළවෙනි කොහොමද ප්‍රෙෂර් එකක් තියෙනවා ප්‍රෙෂර් එක කොච්චර විදිහට අඩු වෙලා තිබෙනවද නායකයෙක් විදිහට නැතුව ක්‍රීඩා කරද්දී ප්‍රෙෂර් එක නම් සෑහෙන දුරට අඩු වෙලා තියෙනවා මම හිතන්නේ නායකත්වය තියෙනකොට හැබැයි බැටින් බැට් කරන්න ගියා මම කවදාවත් ඒ නායකත්වය ගොඩක් වෙලාවට ඒ ප්‍රෙෂර් එකක් විදිහට හැන්ඩල් කරලා නැහැ. ඒක ඔළුවට ලොකු බරක් කරගෙන නැහැ. නමුත් මම හිතනවා මට ඊට වඩා ලොකු සැහැල්ලුවක් දෙනවා අද තරගයේ ක්‍රීඩා කරද්දී. මොකද මම ගොඩක් වෙලාවට මට ඕනලා තිබා සම්පූර්ණයෙන් බැටින් ફોකස් කරලා තරග වලට එන්න. ඉතින් මම හිතන්නේ ඒකට සෑහෙන ලොකු මට ලේසි වුණා කැප්ටන්සි එකෙන් අයින් වුණාට පස්සේ. මම හිතන්නේ මම සෙල්ලම් කරපු විදිහත් එක්ක මම හිතන්නේ ඒ කැප්ටන්සි ප්‍රෙෂර් එකත් අඩු වුණාට පස්සේ මම හිතනවා මට ලොකු වෙනසක් තියෙනවා කියලා. හැබැයි කිව්වාගේ මොන ප්‍රෙෂර් එක අඩු වුණත් කණ්ඩායමට කන්ට්‍රිබියුට් කරන එක තමයි මගේ මට සෑහෙන වැදගත් වෙන්නේ. හොඳ ස්ටාර්ට් එකක් අරන් දීලා ටීම් එක හොඳ ස්ථාවරයකට ගේන්න තමයි මම හැමතිස්සම බලාපොරොත්තු වෙන්නේ සෙල්ලම් කරන සෑම අවස්ථාවකම. දිමුත් දැන් එන්ජි සහචාන්දි අවුරුදු 10-15 පමණ මේ ටෙස්ට් ෆෝමැට් එකේ ඉන්න අවුරුදු මිඩල් ඕඩර් එකේ සෑහෙන හොඳ කන්ට්‍රිබියුෂන් එකක් උසර ගණනාවක් ලබා දීලා තිබෙනවා. අද මේ තිබ්බනින්ම කඩු තුනක් බෙදවෙන උනන් පස්සේ තමත් හොඳ කන්ට්‍රිබියුෂන් එකක් දීලා පාර්ට්නර්ෂිප් එකක් බිල්ඩ් කරා. ඔවුන්ගේ පරිණතභාවය ගැන මොනවාගේ අදහසක් තිබෙනවා?
මහිතන්න ඒ දෙන්න සෑහන ලොකු කට්‍රබියෂන්යක් අන්තිම අවුරුදු පුරාටම කරලා තියෙන ඉතින් එක්ස්පිරියන්ස එක මහිතන ඒ දෙන්න සෑහන යස් කරන මොන වගේ සිටුවේෂන්ස් කොහොමද හැන්ඩල් කරන්න ඕන අපි දැක්කා එක සිටුවේෂන්ස් එකක් ආවා ෆාස්ට් බෝලර්ස් නතුන් දෙනම් බවුන්සර්ස් යස් කරනවා ඉතින් ඒ වෙලාවේ ඒ ඕවර්ස් 12 කොහොමද සර්වයිව් වෙලා ඉතුරු කොහොමද කැල්කියුලේට් අපි හැමතිස්සෙම ගොඩක් වෙලාට අපි තුන්දෙනා සෙල්ලංගන අපි දන්නවා කැල්කියුලේට් කරන්න ඕනේ කොහොමද මොන ස්ටේජ් එක වෙනකන් ඉන්න ඕනද ටෆ් ටයිම්ස් කොහොමද සර්වයිව් වෙන්නේ ඉතින් ඒ වගේ කැල්කියුලේෂන්ස් අපි ගොඩක් වෙලාට දන්නවා මම හිතන්නේ අපි ඒකයි ගොඩක් වෙලාට ගොඩක් සක්සස් වෙලා තියෙන්නේ ඉතින් මම හිතන්නේ ඒ දෙන්නත් එහෙම තමයි සෑහෙන ලකුණු තියෙන හින්දා ඒ අත්දැකීම් තියෙන හින්දා ඒගොල්ලෝ ඒ වෙලාව හොඳට ඒ ඒ ඒ සිටුවේෂන් හොඳට හැන්ඩල් කරා අපි දැනගත්ත මේ විකට් එක ඇච්චර ලොකු ටර්න්යක් නැති හින්දා ඒ ෆාස්ට් බෝලර්ස් ලතුන්දාගේ ස්පෙල්ස් වලින් පස්සේ අපිට ඕන තරම් ලකුණු ගන්න පුළුවන් ඉතින් ඒ ඕවර්ස් පුළුවන් තරම් සර්වයිව් වෙලා ඊට පස්සේ අපි දැක්කා කොහොමද ඒගොල්ලෝ කොච්චර ලේසියෙන් ලකුණු ලබා ගත්තද කියලා ඉතින් ඒ වගේ තැන්වලදී ඒ එක්ස්පීරියන්ස් යූස් කරලා යූස් කරන කතා මම හිතන්නේ පරණතභාවය අපි දකින්නේ දුමුත් මේ දැන් වයසට 35යි දැන් ගහන්න තියෙන කාලේ කොයි වගේ ඉලක්කම් තියෙන්නේ කොයි වගේ වන්ද ස්ටැට්ස් ගැන චුට්ටක් බලන එක කියලා කොහොමද ඉස්සරහට තියෙන ගෝල්ස් මම හිතන්නේ මුලින්ම මගේ පළවෙනි ටාගට් එකේ මැච් 100ක් සෙල්ලම් කරන එක ඉතින් ඒක ඕනම ටෙස්ට් ක්‍රීඩකයෙක්ගේ ලොකු ඇචීව්මන්ට් එකක් ඉතින් ඒ වෙනකොට බලන්න ඕනේ මම ලකුණු 10000කට ගොඩක් ලඟ වෙලා තිබ්බොත් ඉතින් පුළුවන් තරම් ඒකටත් පුෂ් කරනවා ඉතින් තාම හොඳ ෆිට් එකේ ඉන්නවා තාම හොඳට බැක් කරන්න පුළුවන් ඉතින් ඒ දේවල් එක්ක පුළුවන් තරම් පුෂ් කරන මේ ෆෝමැට් එක ඉවරනකොට හොඳ ලෙගසි එකක් තියලා යන්න දැනට මං කිව්වා ගැර පොඩි පොඩි ටාගට්ස් ටිකක් තියෙනවා මැච් 100ක් සෙල්ලම් කරනක දැනට ඊට පස්සේ කොහොමද ඒක ලඟ වෙද්දී දැන් ලකුණු 7000කට ගොඩක් ලඟ වෙලා ඉන්නේ ඉතින් තව 3000ක් තියෙනවා තව අවුරුදු 2ක් 3ක් විතර යනකොට මම හිතනවා මට ඒක කරගන්න පුළුවන් කියලා ඉතින් ගොඩක් වෙලා ඒ දෙකම කම්ප්ලීට් කරන්න තමයි මගේ ප්ලෑන් එක ඉතින් ඒ දෙක කරගන්න ඉතින් මගේ ෆිට්නස් ටික තියාගෙන කන්සිස්ටන්ට්ලි ටීම් එකට පර්ෆෝම් කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ ඕපන් එකේ හැටි තමයි දැන් ලංකාවට වැඩිම අපුරස් කරලා තියෙනවා ඇටස් මේ තරඟ වලින් දැන් මේ අරවින්ද ඩිසිල් වගේ අකුණු සංඛ්‍යාව අහු කරලා ගියා මේ වගේ දේවල් ගැන මොකද්ද හිතෙන්නේ එක එන්කරේජ්මන්ට් එක ඔව් අනිවාර්යෙන් මම හැමදෙස්සම මගේ ස්ටැට්ස් එක මම ගොඩක් කම්පෙයාර් කරන කෙනෙක් මම දන්නවා ඊළඟට සනත් අයියා ඉන්නවා ඒක මිස් ඇන්ජලෝ ඉන්නවා ඉතින් මට ඕනේ කොහොම හරි පුළුවන් තරම් උඩට එන්න ඉතින් ඒ ටාගට්ස් පුළුවන් තරම් කම්ප්ලීට් කරලා මම කිව්වාගේ කවදා හරි රිටයර් වෙලා බලනකොට ආපස්සට ඇවිල්ලා බලනකොට ඒ දේවල් ඇචීව් කරලා තියෙනකොට මම හිතන්නේ ඒක තමයි ගොඩක් සතුටක් තියෙන්නේ ඉතින් ක්‍රිකට් ගහපු පාලියට නැෂනල් ටීම් රෙප්‍රසන්ට් කරපු පාලියට වැඩක් එන්න කවදා හරි තමන් සැටිස්ෆැක්ෂන් එකක් තියෙන්න ඕනේ කැරියර් ගෙවුනට පස්සේ ඉතින් මම ඒකයි මේ ෆෝමැට් එකට ගොඩක් ආස මේකෙන් මම සෑහෙන මගේ සැටිස්ෆැක්ෂන් එක හම්බෙලා තියෙනවා ඉතින් මොනවද ඒ තිබ්බත් මේ ෆෝමැට් එකේ මම පුළුවන් තරම් 100% දීලා ඒ පුළුවන් තරම් මේ ගෝල්ස් ඒ ලෙජන්ඩ්ස්ලා පුළුවන් තරම් එකින් එකනා පාස් කරන්න තමයි මගේ බලාපොරොත්තු තියෙන්නේ දැන් සෑහෙන දේවල් කරලා තියෙනවා ඉතින් තව දුරටත් කරන්න බලාපොරොත්තුවක් තියෙනවා දිමුත් මේ කතාවලින් තේරෙන්නේ ඔහුගේ ලෝක පුසලාන්ට ක්‍රීඩා කරපු දිමුත් කරුණාරත්න නැවත වයිට් බෝඩ් ෆෝමැට් එකට එන්න අදහසක් නැද්ද නැත්නම් නැවත ආරාධනාවක් ලැබුණොත් ඇයිද වද පොඩ්ඩක් අපිට ඒ පැහැදිලි කරොත් මොකද ඔහුගේ ලෝක පුසලාන් දෙකටම ක්‍රීඩා කරපු දිමුත් කරුණාරත්න තමයි දැන් මේ කතන්දරෙත් එක්ක අපිට නිකන්ම ඔහුගේ කියන්නේ ටෙස්ට් එක තමයි මම හැමතිස්සෙම ෆෝකස් කරන්නේ. ඉතින් මම හිතන්නේ මට මම වයිට් බෝල් ක්‍රිකට් එක ගොඩක් පස්සෙන් ගිහිල්ලා සෙල්ලම් කරපු කෙනෙක් නෙමෙයි. ඉතින් මට ගොඩක් වෙලාට මම කන්සිස්ටන්ට්ලි රන්ස් ගහපු හින්දා මට අවස්ථාවක් හම්බුණා. ඒ අවස්ථාව හම්බෙච්ච වෙලාවේදී වයිට් බෝල් ක්‍රිකට් එකේ මම උපරිම ප්‍රයෝජනය අරන් තියෙනවා. ඉතින් ඒකයි මට ගොඩක් වෙලාට ඒ chances හම්බුනේ. හැබැයි අපි දන්නා හැමතිස්සෙම වර්ල්ඩ් කප් එකෙන් පස්සේ ගොඩක් දේවල් වෙනස් වෙනවා. ජෙනරේෂන් එකක් හදන්න ඕන වෙනවා. ඉතින් ඒ දේවල් එක්ක ආයෙත් අපි පස්සට යනවා. ආයෙත් නැවත ඉස්සරහට එනවා. ඉතින් ඔය වගේ කාල පරිච්ඡේද කීපයක් එක්ක තමයි අපි සෙල්ලම් කරන්න උනේ. ඉතින් ඒ අතරතුරේ කොහොම හරි මට වර්ල්ඩ් කප් සෙල්ලම් කරන්න හම්බුණා. නමුත් මගේ මම කිව්වාගේ මගේ මේන් ෆෝකස් එක තියෙන ගොඩක් ටෙස්ට් ක්‍රිකට් වලට කොයි ගියත් සෙල්ලම් කරත් මම හිතන්නේ අපි මම ලංකාවේ හිටියත් අනිවාර්යයෙන්ම NSL ඒ වගේ ක්ලබ් ක්‍රිකට් ඒවා අනිවාර්යයෙන්ම මිස් කරන්නේ ඒ ලොංග ෆෝමැට් එකේ. ඉතින් ඒවා ගොඩක් කරලා සෙල්ලම් කළා. මේ ඉන්න ෆෝම් එක පුළුවන් තරම් තියාගෙන
කොහොමද තව වරුදු කීපයක් සෙල්ලම් කරන්න කියන එක තමයි මගේ ප්ලෑන් එක තියෙන්නේ. දෙමුත් ඇෆ්ගන් අයර්ලන්ඩ් වගේ ටෙස්ට් චැම්පියන්ෂිප් එකකට අදාළ නැති ටීම් එකක් අපි සෙල්ලම් කරනකොට අපි ගොඩක් බලාපොරොත්තු වෙනවා අලුත් ක්‍රීඩකයන්ට විශේෂයෙන් බැට්ස්මන්ලාට chance එකක් හම්බු වෙයි කියලා විශේෂයෙන් කමිස් වෙන්ඩිස් වගේ ක්‍රීඩකෙක් දැන් ගොඩක් කල් ඉඳන් බලාගෙන ඉන්නවා බෙන්ච් එකේ ඉඳලා. ඉතින් අපි අයර්ලන්ඩ් සීරීස් එකෙත් කවුරුත් chance එකක් හම්බුනේ නැත මේ තරගයේ තවද chance එකක් හම්බුනේ නැහැ. ඔබ හිටපු නායකයෙක් විදිහට සහ මේ තීරණ කරපු දෙකත් එක්කම වැඩම කරපු ක්‍රීඩකෙක් විදිහට කොහොමද මේක දකින්නේ සහ මොකද්ද ඔයාලගේ ටීම් එක ඇතුලේ plan එක අලුත් ක්‍රීඩකයන් සඳහා? මං හිතන්නේ අපි යංස්ටර්ස්ලා බලන්න ඕනේ තමයි. නමුත් මම හිතනවා අපි බැලුවොත්ම අන්තිම අවුරුදු ගන්නවටම අපි ටෙස්ට් මැච් සෙල්ලම් කරේ පාය 6යි. ඉතින් එතකොට අපි ඉන්න ක්‍රීඩකයන්ව තියලා කොහොමද අපි අවස්ථාවක් දෙන්නේ? මොකද මැචස් 15ක් 20ක් වගේ සෙල්ලම් කරනවා එංගලන්තේ ඉන්දියාව වගේ අපිට පුළුවන් අත්දැක බලන්න. නමුත් මේකේ අමුළු අවුරුද්දේම ටෙස්ට් මැච් 6ක් ගහනකොට ඉන්න ප්ලේයර්ස්ලා කන්සිස්ටන්ට්ලි පර්ෆෝම් කරලා තියෙනකොට එතකොට අපිට අමාරුයි ප්ලේයර් කෙනෙක්ව රෙස් කරවන්න. මොකද හැමෝගම හැමෝටම ටාගට්ස් තියෙනවා. ඒ කිතන ඒ අපි බැලුවොත් ටොප් 5 6 ඒ හැමෝම කන්සිස්ටන්ට්ලි හැම අවුරුද්දෙම කරලා තියෙනවා. ඉතින් ඒ වෙද්දි හරි අමාරු ප්ලේයර් කෙනෙක්ව ඩ්‍රොප් කරලා තව කෙනෙක්ට අවස්ථාවක් දෙන්න. අහමේ වගේ ඉන්ජරියක් වුණොත් හරි අවේලබල් වුණේ නැත්නම් හරි ලෙඩක් මොකක් හරි ඇදලා ඒ හැරෙන්න අපිට හරි අමාරුයි කන්සිස්ටන්ට් ප්ලේයර් කෙනෙක්ට chance එකක් දෙන්න. මැචස් ටික අඩුවෙන් තියදී මැචස් වැඩිපුර තිබ්බොත් අනිවාර්යෙන්ම අපිට ඒ දේ කරන්න පුළුවන් කරලා බලන්න පුළුවන්. නමුත් මැචස් පහක් හයක් තියෙනකොට හරි අමාරු ඒ දේවල් කරන්න. මොකද හැමෝගෙම පර්සනල් ගෝල්ස් තියෙනවා. අපිට ලකුණු 200ක් දැනට තියෙනවා. ඉතින් මම හිතන්නේ අපිට අපි වැළුවොත් එම කාලය සෑහෙන කාලයක් තියෙනවා. දවස් 3ක් ඉතුරු වෙලා තියෙනවා මේ තරඟේ. ඉතින් අපි මුලින්ම ප්ලෑන් කරේ හෙට දවසත් සෙල්ලම් කළා ඉන්න ක්‍රීඩකයන්ට පුළුවන් තරම් අවස්ථාව දීලා. මොකද මම හිතන්නේ මාස ගානකට පස්සේ මාස 6කට 7කට පස්සේ තමයි අපි ටෙස්ට් මැච් එකක් ක්‍රීඩා කරන්නේ. එතකොට ඒගොල්ලන්ට අවස්ථාව දෙන්න ඕනේ ඒගොල්ලන්ගේ නැවතත් රිද්මයට පැමිණෙන්න. ඉතින් බැටින් ලයින් අප් එකට පුළුවන් තරම් බැටින් දීලා අපි බැලුවේ ලොකු සංඛ්‍යාවක් ලබාගෙන දවස් දෙකක් අපි හිතන අපිට ඇති කියලා මේ කණ්ඩායම ඕල් අවුට් කරන්න. ඒක තමයි අපේ ප්ලෑන් එක තිබ්බේ. ඉතින් අද අන්තිම සෙෂන්ේ විකට්ස් ටිකක් ළඟලන් ගියා. නමුත් මම හිතන සතියේ ඉන්නවා. ඒ වගේම අපේ ටේලෙන්ඩර්ස්ලත් එක්ක සපෝට් එකක් දීලා මම හිතන තව පොඩ්ඩක් දවස් 3ක් තියෙනවා තව. ගන්න දවස් 3ක් තියෙනවා ඉදිරියට සෙල්ලම් කරන්න. ඉතින් ඒ දවස් 3 අපි ඩිසයිඩ් කරනවා කොහොමද වෙන්න ඕනේ කියලා. මොකද මේ කණ්ඩායමත් එක්ක බැලුවම අපි දන්නවා විකට්ස් 3-4ක් තමයි අපි අපිට ගන්න ඕනේ මේන් ඒගොල්ලන්ගේ මේන් බැට්ස්මන්ලා. ඉතින් ඒ 3-4 අපි ගත්තොත් අපිට තරගේ ජයග්‍රහණ කරන්න පුළුවන්. ඉතින් කලින් කාලෙ මතන අවුරුදු ගානකට කලින් ලෙෆ්ට් හෑන්ඩ් ඕපනර් කෙනෙක් හැටියට තියෙනවා. ඒගොල්ලගේ රෙකෝඩ් එක ටිකක් බලවලා කම්පෙයාර් කරන්න. එහෙනම් ඒ වගේ දැන් ග්ලෝබලි ක්‍රීඩකෙක් ඉන්නවද ඔයාගේ රෙකෝඩ් එක ටිකක් කියලා නැති කෙනෙක්? දැන් ඕපනර්ස් ලාගෙන් බැලුවා මම හිතන්නේ මම සෑහෙන දුරට අනිත් අයට වඩා ගොඩක් උඩ ඉන්නවා. ඉතින් මම බලන්නේ පුළුවන් තරම් අනිත් අයට වඩා උඩ ඉන්න. නමුත් මම දකිනා මේ දවස්වල ගොඩක් අයට ස්මාන් කවාජා ගොඩක් උඩට ඇවිල්ලා තියෙනවා. ලකුණු 1000ක් ලබා ගත්තා ගිය අවුරුද්දේ. ඉස්සෙල්ලා අවුරුද්දෙත් හොඳට කන්සිස්ටන්ට්ලි පර්ෆෝම් කරා. ඉතින් මම බලන්නේ පුළුවන් තරම් ඒ රෙකෝඩ්ස් එයාත් එක්ක කම්පෙයාර් කරලා පුළුවන් තරම් උඩට එන්න. ඒ කියන්නේ වර්ල්ඩ් එකේ කියන්නේ හැම අවුරුද්දෙම ඉවරනකොට වර්ල්ඩ් එකේ හොඳම ඕපනර් වෙන්න තමයි මට අවස්ථාවක් මම ට්‍රයි කරන්නේ. ඉතින් බැලුවොත් මම අන්තිම ඇෂස් ඒව ටිකයි මේ අන්තිමට සෙල්ලම් කරපු වෙස් ඉන්ඩීස් ඒ හැම ටෙස්ට් මැචස්ම මම ෆලෝ කරන. ගොඩක් කරාට කවාජ කොහොමද බැට් කරන්නේ මොනවාද කරන දේවල් ඒ දේවල් එක්ක. ඉතින් ටාගට් එක අනිවාර්යම තියෙන්න ඕනේ. පුළුවන් තරම් ඒකක් තිබෙනකොට තමයි තමන්ගේ තමන් පොඩක් ෆෝස් එන්න ඉස්සරහට. නැත්නම් අර කිසිම ටාගට් එකක් නැතුනම කිසිම කික් එකක් නැහැ වගේ තමයි. නමුත් මම හිතනවා ඒ කවුරුරි එකක් අරගෙන එහෙම නැත්නම් වෙන මොකක් හරි විදියක් හරි එන්කරේජ් කරගත්තොත් මම හිතනවා මගේ පර්ෆෝමන්ස් තව පුළුවන් තරම් ඉදිරියට ගෙනියන්න පුළුවන් කියලා. ඔත් එක්ක ඔපනායකයා විදියට කටයුතු කරපු ධනංජය තමයි දැන් නායකත්වය දරන්නේ. ධනංජයේ නායකත් නායකෙක් විදියට මොන විදියට දකින්නේ මොන වගේ දෙයක් ධනංජය? මම හිතන්නේ මම මාත් එක උප මගේ යටතේ ඉන්නකොට මම හිතන්නේ සෑහෙන ගේම් එක හොඳ රීඩ් කරන පුද්ගලෙක්. කියන්නේ අනිත් කියන්නේ ෆෝම කැප්ටන්ස්ලා අරුණම අනිත් ප්ලේයර්ස්ලා ඉන්න ප්ලේයර්ස්ලත් එක්ක බලද්දී සෑහෙන ගේම් එක රීඩ් කරන කෙනෙක්. එයාට හොඳ සෙන්ස් එකක් තියෙනවා ක්‍රිකට් ගැන. ඒ වගේ මාත් එක්ක කතා කරද්දී මාත් එක්ක ෂෙයා කරගන්න දේවල් එක්ක බැලුවා මට තියෙනවා හොඳ ෆියුචර් එකක් තියෙනවා එයාගේ කැප්ටන්සි එකත් එක්ක. ඉතින් තාම
පළවෙනියක් කරන්න. ඉතින් මම හිතනවා තාම පොඩි ප්‍රෙෂර් එකක් ඇති කියලා එයාට. හැබැයි ටිකක් කල් යනකොට එයා දේවල් ඉගෙන ගනි. මම හිතන්නේ මේ දේවල් එක්ක දැන් අපිත් ඉන්නවා සපෝට් එකට. මජ්ජුලෝ චන්දි තුන්දෙනාම ඉන්නවා. ඉතින් ඕන වෙලාවක එයාට ඒ සපෝට් එක අපෙන් ලැබෙනවා. ඉතින් මම හිතනවා මේ අවුරුද්ද පුළුවන් තරම් එයාට සපෝට් එක දීලා එයාගේ ඒ ගේම් අවේනස් එක පුළුවන් තරම් උස්ස ගන්න පුළුවන් කරලා දෙන්න. මොකද මම හිතන එයාට ලොකු ෆියුචර් එකක් තියෙනවා ටෙස්ට් ක්‍රිකට් පැත්තෙන් ගොඩක් දේවල් achieve කරන්න.